ඒ යාළුවනේ හෑෂ්වුඩ් අපි අද සූදානම්නේ යාළුවෙක් උපන් දිනයකට පුංචි සර්ප්‍රයිස් එකක් දෙන්න. ඉතින් ගෙදෙද්දි ලේසියෙන් හොයාගන්න පුළුවන් අඩමු කුඩුමු ටිකක් එකතු කරගෙන තමයි මේ වැඩේ අපි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ බඩු ටික. ඉතින් වැඩේ ලස්සන වෙන්න ඕන හින්දා අපි බැලුම් බෝල විතරක් කඩෙන් ගන්නවා. ඉතින් මේ විදිහට අපි බැලුම් ටික පොඹගෙන වැඩේට ලෑස්ති වෙනවා. මෙන්න මෙහෙම තනි බැලුම් දෙකක් එකට එකතු කරලා බැලුම් බෝල දෙකක් බවට හදාගෙන ඒ වගේ තව දෙකක් එකට එකතු කරලා හතරක් හදාගෙන අපේ ආච් එකක් හදන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. වටේ පිටේ පොඩ්ඩක් ඇවිදිදී අපිට හම්බ වෙන ස්ලෝන් බටයක්. ඉතින් ඒක අපේ මේ ටීවී ස්ටෑන්ඩ් එකේ ගැට ගහනවා. ඒ අපිට අවශ්‍ය විදිහට අපේ ආච් එක හදාගන්න ඕන හින්දා මනුස්සයෙක් කෙන අපේ හිතේ තියෙන වටිනාකම පෙන්වන්න, ඒ මනුස්සයාගේ හිත සතුටු කරන්න මහලොකු සල්ලි භාගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පුංචි සිතුවිල්ලක්, පුංචි මලක් හොඳටම ඇති. ඉතින් අපි අපේ යාළුවාගේ හිත සතුටු කරන්න ඕන හින්දා අපිට පුළුවන් විදිහට අපිට හොයාගන්න පුළුවන් දේවල් එකතු කරගෙන මෙන්න මේ විදිහට පියවරෙන් පියවර අපේ වැඩේට ලෑස්ති වෙනවා. දැන් වැඩේට ඩබල් ටේප් නෑ. හැබැයි අපි සෙලෝ ටේප් එකම ඩබල් ටේප් එකක් විදිහට හදාගෙන අපි ඉතාම අඩු මුදලින් ලොකු වියදමක් යන්නේ නැතුව අපි අපේ වැඩේ මේ විදිහට ලස්සනට කරගෙන යනවා. අකුරු ටිකත් අපි මෙන්න මේ විදිහට දැන් බෝල් එකේ අලව ගන්නවා. උපන් දින පාටියක් වේවා, bride to be, mom to be, graduation, මේ ඕනම සමරන අවස්ථාවක් කරන්න ගියොත් ලොකු වියදමක් යනවා. හැබැයි අපි තුල තියෙන නිර්මාණශීලීත්වය එකතු කරගත්තොත් අපේ වැඩේ ඉතාමත් අඩුවෙන් ලස්සනට කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ හොඳ සිතුවිල්ලක් විතරයි. ලයිට් වැල් ටිකකුත් අපිට හම්බුණා. ඉතින් ඒකත් මේ විදිහට බැක් ටොප් එකට කොහොම හරි කරලා අටව ගන්නවා අපි. දැන් ඉතින් බැලුම් බෝල ආච් එකත් මේ විදිහට බැලුම් බෝල එල්ලලා හදා ගන්නවා අපි. මේ වෙද්දි අපේ වැඩේ ගොඩාක් දුරට අවසන් වේගෙන තමයි යන්නේ. ඉතින් තව පොඩි පොඩි ඇරේන්ජ්මන්ට් ටිකකින් මේ වැඩේ තවත් ලස්සන කරගන්න අපි තව මහන්සි වෙනවා. සෙලිබ්‍රේෂන් එකකට කේක් අනිවාර්යයනි. ඉතින් විනු කේක් මාට් එකට කියලා අපි කප් කේක් හදාගන්නවා අපේ යාළුවගේ උපන්දිනයෙන් සමරන්න. රහට ප්‍රශ්යකට කන්න විනු කේක් මාට් එකෙන් ඔයාලටත් පුළුවන් කේක් හදාගන්න. ඉතින් විනු කේක් මාට් එකේ FB පේජ් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ සඳහන් කරනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් යාව කන්ටැක්ට් කරලා කේක් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් කේක් එක තියෙන ටේබල් එක උඩ තියෙන අනිත් ඇරේන්ජ්මන්ටුත් අපි ලස්සන කරගන්නවා මෙන්න මේ විදිහට. ඉටිපන්දන් ටිකටයි බැලුම් බෝල 50ටයි විතරයි අපිට සල්ලි වේදන් වුණේ. අනිත් කිසිම දෙයකට අපිට සල්ලි වේදන් වුණේ නැහැ. ගෙදර තිබිච්ච ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බඩු අපි පාවිච්චි කරපු හින්දා. ඉතින් මේ වෙද්දි අපිට අපේ ඇහැට ලස්සන හොඳ නිර්මාණයක් කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. අඩු වියදමකින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ වටින කියන පුද්ගලයාගේ වටිනා දවස ගොඩාක් විශේෂ කරන්න ඔයාලගේ නිර්මාණශීලී අදහස් වලින් පොඩි වියදමකින්.
සැරි සැරි කටයුතු නම් ඔක්කොම ඉවරයි. දැන් ඉතින් අපි අපේ යාළුවා එනකම් බලාගෙන ඉන්නේ එයා සර්ප්‍රයිස් වෙන විදිහ බලන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ පවුලේ යාළුවෝ මේ හැම කෙනෙක්ම අඩු වියදමකින් සර්ප්‍රයිස් කරන්න. ඉතින් අමතක කරන්න නැතුව #pod subscribe කරලා තියන්න මේ වගේ තවත් වටිනා වීඩියෝ ඔයගලට අරන් එනවා.